වස්සාන ධර්මදේශනා අද ගොඩාක් වෙලාවට අපේ ලංකාව පවා පින්වත්නී හද්දා පිටිසර ගම්මානවලට යනකොට ඒ ගම්වල නොයෙකුත් ආගමික ඇදහිලි විශ්වාසතියනවා. ගස්ගල් අදහගෙන පර්වතවලට වැඳගෙන නොඒකුත් දේවරූ පහදාගන පිළිම හදාගෙන වැඳගෙන මිනිස්සු ඉන්නවා. මෙච්චර ඉරක් වගේ සූර්යා වගේ පායලතියන භාග්‍යවත් අමාමෑණී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට කනාා මැදිරි එලිවලින් පින්වත්න එලිය බලන්න යනවා මිනිස්සු. සූර්යාලෝකයේ තියෙද්දි ඇයි අපි කනාාමැදිරි එළියෙෙන් ආලෝකයේ දකින්නයන්නේ. ඒනිසා පිින්වත්නී අපි ප්‍රාර්ථනා කරන්න නොනිමි සසර ඒ තරම් භයානකයි. සමහර වෙලාවට පින්වත් ඔබ සුගතියක ඉඳලා ආවාවෙන්න පුළුවන් අපි නිතරම කියනවනේ අපි ගොඩා කෙලාවට ආව ඇත්තේ දුගතියෙන් මිදිලා සුගතියකටගේ සුගතියේ ඉඳලා. ආයි මෙලොවට ආව ඇත්තේ. කුසල් දහම් ටිකක් කරගෙන නැවත සුගතියට යන්න වෙන්න පුළුවන්. එනිසාවබ නිතර හිතන්න අපි සුගතියේ ඉඳං ආවත්තිංවර්ණ සමහරුන්ට තමන් ආපු තැන අමතකයි. සමහර වෙලාවට තමන් තෝරගන තියෙන්නේෙ මිත්‍ය දෂ්ටික අම්ක් කෙකු ෙ කුසක්. සමහර වෙලාවට තමන් තෝරගෙන තියෙන්න්නේ මත්‍යා දුෘෂ්ටික තාත්ත කෙනෙකුඩදාව ඉප දෙන්න. නැත්තං අම්මතාත්ත මිත්‍යා දුෘෂ්ටික නොවී හරි තමන්ගේ පාපමිත්‍රයන් නිසා තමන් මිත්‍යා දුෘෂ්ටිකෙක් බවට පත්තෙනවා. සමහර වෙලාවට අපි දකිනාව පින්ංවාත්නී ඔය ගොඩා වෙලාවට අධ්‍යාපනයට ගිහිල්ලා සමහර අය ඉන්නවා ඒ දරූ මිත්‍යා දුෘෂ්ටික කරවන්නේ. පාපමිත්‍රයන් විසින්මයි. පොඩිකාල් ඉනම්ම එක එක ආගම්මල දර්ශන මතවාද. මේ ඔළුවට දාගත්තට පස්ස, දර්ම මාරගිය කියනෙ කමතක වෙනවා. දිින්පතා නවතමු ධර්මදේශනා ශ්‍රණය කිරීමට වස්සාානු ධර්මදේශ්ණ අපගේ ජයු් නෑලිකා වූ දැන්මත් සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජබ නාලිකාවස්සේ ප්‍රචාර්ය වන මෙම සුමතුර ධර්මාණු ශාසන වෙනුවෙන් පින්බර දායකත්වයගෙන කටයුතු කළේ නුවර දුනුවිලගමේ පදිංචි ලොකු ගමගේ නිරූෂා නිර්මලි මහත්මියඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රදහන අරමුඩවන්නේ අම්ඹලංගොඩ ගොඩහේන පදිංචිවසිට, නිදහස් විසේක වසරේ ජනවාරි මස හයවන දින පරලු සැපත් රණසිංහ රත්නපාල අදරණය පියනන්ටත් මීට වසර හයකට පෙර පරලෝ සැපත් ගමගේ දයාවතී ධෑබර මැණියන් ඇතුළු නමින් පරලෝ සැපත් සීලුම ඥාතිහිතමිත්‍රාදීන්ට පින් අනමෝදැන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා ජටියෝබ් නාලිකාවඔස්සේ සිදුකළ ධර්මදානවය පින්කමයි අද දීශකාණන් වහන්සේ බොරල්ල ශ්‍රීලංකාරාමවාස පූජපාද උන්වතුරභ බුලේ පියදස්සේ ස්වාමයන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ සමන්තාච ශංකවාලෙ සූහු අත්ත්‍රගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සංගමොක්කදං ධම්මස් සවනකාලෝ අයම් බදන්තා දම්මස් සවනකාලෝ අයම්බදන්තා දම්මස් සවන කාලෝ අයාං බදන්තා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝෝ, සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු, අරහත්තුූ දස බලධාරි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාදූ. පිින්වත්නිි අද මේ උතුම්මු සද්ධර්මානණු ශාසනාව වෙනුවෙන්, වස්සාන ධර්මදේශනා යුටයුග් නාලිකාව ඔස්සේ. දායකත්වය දරන්නේ නුවර දුනුවිලපදිංචි, ලොක්කු ගමගේ නිරෝෂා නිර්මලී ඇතුළු ඒ පවුලේ පිංවත් පිරිස විසින්. ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුූ බවට පත්තෙන්නේ. අම්බලංගොඩ ගොඩහේන පදිංචිව සිට, පරලෝ සැපත්වන්නට ඒදදුන රණසිංහ රත්නපාලපියාණන්තත් ඒවගේම මීට වසර හයකට පේර පරලෝ සැපත්වන්නට ඒදුන ගමගේ දයාවතී මෑනියන්ටත් පුුණඥානුමෝදනා කිරීම තමයි අද ඒ පෞලෙසිියලු දෙනාගේම ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව වන්නේ. ඉතිං ඒ දෙමවපිය දෙපළ ඇතුළු නමින් පරලෝ සැපත්තුන් සියලු මළගිය ඥාති වරගයාට පුුණ්‍යානුමෝදනා කරන්න තමයි අද. සද්ධර්මාණු ශාසනාවේ ප්‍රධාන අරමුණු බලාපොත්තු හැටියට තබා ගැනෙන්නේ. එසේ නම් එසෙසු අරමුණු කරුණු කාරණා ධර්මානු ශාසනාව අවසානයට සිහිපත් කරන්නට කාලවේලාවන්න තබා ගනිමින්, අදාපි මේ රැස්කරගන්න සියලුම ධර්මදානමය කුසල්. මිය පරලොවගේ ඒ දෙමාපියන් ඇතුළු පවුලේ සියලුම දෙනාටමත් එවගේම මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටමත්. එ වගේ අප සෑම සියලු දෙනාටමත්. ඒ කාන්තවශයෙන් මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන්. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම හේතුවේවා වාසනාවීවා පාරමිතා උපනිශ්‍රේම වෙත්වා කියන පැතුමෙන් අදත් බණ අහන්නට සූදානම් වෙමු. පිින්වත්න මේ සංසාර ගමන තුළ අපි ධර්මමාරගය වඩන්නට කම්මැලි වුනෝතින් ඒ කාන්තයෙන්ම අපේ ගමන අත පසු වෙනවා. අපි මේ ගමනක්නෙ පින්වත්නිේ යන්නේ. මේ ගමන යන්නේ ධර්මමාරගය තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාරගය තුළ යද්දහි වඩන්න කියලා ධර්මය. කෝමද පින්වත්න අපි නිතර නිතර ධර්මය වඩන්න ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ සාමාන්‍යින් අපේ මේ ජීවිතයේ අපි බනානවට වැඩිය කොච්චරවත් කරන්නේ නච්ච ගීතවාධිත විසූක දස්සනාදී නොයෙකුත් ක්‍රියාවන්. එක්කෝ නැටුම් ගැවුම් වැවුම් විසූක දස්සන මෙදේවල් තමයි සිද් කරන්න. අපේ ජීවිතය පිින්වත්න්නේ තව තවත් මේවා නිසා සංසාරයට තමයි ඇදලදාන්නේ. අපි ධර්මමාර්ුගයෙන් ඈත්කරවලා සංසාරයට තමයි මේ කාරණාවන් නිසා අපිව ඇදලදාන්නේ. පිින්වත් ඔබ කොහොමත් දන්නවනේ සංසාරය කියල කියන්නේ අති බයානක එකක් මේ සංසාර ගමන තුළ පිින්වත්න්නේ අපි අනන්ත අප්‍රමාණ දුක්වින්දා. වැඩියෙන් අපි දුක්විෙන්දෙ මහ නිරය තුළ. මහා නිරයන් කියල කියන්න පිින්වත්නී සංජීවය කාලසූත්‍රය, සංගහාතය, රෞරවය මහාරවුරවය, තාපය ප්‍රතාපය අවිචී මහා නිරය කියෙන් මෙන මේ අටමහා නරකය. මේවාවල උපන්නොත් පිින්වත්නී ඒ උපන්න සත්වයා කල්ප ගනම්. නිරවල්ලල පැහෙනවා. ගැලවෙන්න මාර්ගයක් පේනතෙක් මාමතකනෑ. ගැලවෙන්න තියන එකම මාර්ගය තමයිපංවාටනී ධර්ම මාර්ගය. එතකොට දැන් නිරයට ගියා කියල කියන්නේ ගැලවෙන්න තියන මාර්ගයක් පේනවක් පේනතෙක් මානිකවත් නෑ. අපි දැන් බලන්නකෝ අපි සසර ගමනී අපට දැම් මේකා විද්‍යාවයිෙන් වැහිලා තියෙන නිසා පේන්නේ නෑ බුඩාත්්‍යනෙක්තර පෙරඋපන් ජාති පිළිබඳව ජාතිස්මරණ ඥානය නැති නිසා පේන්නේ නෑ. නමුත් ඔබට හිතාගන්න පුළුවන් සාවාන්‍යෙන් දැන් ඔබ ගිනිමැලයක්ගාවට ගිහින්. ශාල ගිනි ඇවිලන ගිනිිමැලයක් ගාවට ගලා ඉන්නවා. එතන ඔබට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද. අපිගේ මක සීතලම දවසක හරි කියලා. ඒත් පින්වටනි ගින්දර වැදිවැදිී ඒ ගිනිමැලේගාවට වෙලා කොහොමනම් ඉන්නද. කොහොමනම් ඉවසන්නද. පොඩ්ඩක් හිතිං වඩන්න පින්වත්න්නේ හිතල බලන්න අපි අනන්ත අප්‍රමාණ සසර ගමන ඔයටත් වඩා. යොදුන් සියයක් දුර ඉඳලා නිරයේ ගින්දරදිහා බලනකොට සම්පූර්ණම අපේ ඇස් දෙක එළියට පනිනවා. ඒ විදිහට මයි පින්වන්නේ මේ නිරේ ගිදර පිළිබඳව දේශනා කරන්නේ. තතාගතයන් වහන් සේදේශනා කරනවා මේ සංසාරය කියල කියන්නේ ඒ තරම් භයානක එකක්. නිරයට ගියොත් ගැලවෙන්න ෑ ඒ තරම් දුක් විදවිඳ පිච්චි පිච්චි. දැන් අපි මේ වගේ ආහාරටිකක් අනුභව කලාට පින්වත් අපි නිරයට ගියාට පස්සෙ කන්නේ ගිනිගුලි අද ප්‍රනීත ආහාරපාන අපි කනවා. හැබැයි පිංවත්නී අපට නිරයට ගියෝතින් මේ ධර්ම මාර්ගයෙන් ඇත්තලා අපි නිරයගාමීඋනෝතින් අපට කන්නවෙන්නෙ මොනවාද. ආයි භික්ෂුවක් වෙලා හිටියා, භික්‍ෂුණයක් වෙලා හිටියා මෙයා සිල්ගත්ත උපාසකයෙක් උපාසිකාවක් කියලා බල නෑපිංවත්නී. සෝවහන් උත්තමය විතරයි මෙතනින් ගැලවනේ. ඊට පල්ලෙහා සියලු දෙනාම පිින්වත්නී. නිරයගාමී වනා. එනිසා පින්වත්න මේ වගේ අපි සංසාර ගමනේ කොච්චර ප්‍රමාද වුනාද. කොච්චර පසු ඇැවිලි වුණාද. අද ඔබ ගෙදර ඉඳගන පිගානට බෙදාගන ප්‍රනීත ආහාර වේලක් අනුභව කරනම්. හැබැයි පින්වත්න සසර ගමන අපි හැම දෙනාම කෑවෙ මොනවද කිනිගුලි. අනන්ත අප්‍රමාණ නිරයේ කල්ප ගණන් අපි ගිනිගුලි කෑවා. සසර ගමනේ නිරයවල් වල පැහිපැහි තිරිසං ලෝකවල අනන්ත අප්‍රමාණ දුක්වින් ද පින්වාත්න්නේ. මට එක් තරා අම්ම කෙනෙක් කියනවා ස්වාමන් වහන්ස මම හිටියේ සේවය කරන්නේ මිත්‍යා දුෘෂ්ටික රටක එතකොට දැන් මම හිටපුේ ගෙදර ඒක ඒ මිත්‍ය දුෘෂ්ටිකයන්ගේ යම්කිසි උත්සවයකද ස්තනිරම එල්ලුවන්ග මරලා බැටලුවන්ග මරලා බෙලි එල්ලල තියනවලු ගෙදර. තිරිසං ලෝකෙ පින්වත්නී අපේම බෙල්ල අපේ කනින් වෙන් වෙද්දී අපේ ඇස් දෙකින් බලාගෙන හිටියාපි. අපේ බෙල්ල අමුවමුවයේ කපල දාද්දි. ගවයෝ වෙලා බැටලුවෝ වෙලා එලුවෝ වෙලා සූකරයෝ වෙලා ඒ නි ඌරෝ වගේ සත්තු වෙලා. කුකුල්ලු නං පින්වත්නී සාමාන්‍යයි කියමුකු. ගේ විශසාාල සිරුරක්තියන සත්වයන් වෙලා අපි ඉපදි ඉපදී අපේ බෙලි කපකප දමපු වාරගණන අනන්තයි. එතකොට මේ සංසාරගමන මේ සංසාරේනැමැති මාර්ගය සුන්දරද අසුන්දරද අසුන්දරයි පින්වත්නි. ඔය සසරින් මිදිලා සදහටම ධර්ම මාරගය ඔස්සේ නිවංසුවය අවබෝධ කරගන්නටයි භාග්‍යවතුන් වහන්සේලා අපට බුදුබන වදාරන්නේ. මේ ලෝකයට ඒ ආලෝකය පහළ වන්නේ කල්පගානකට පස්සේ. මේ ලෝක ධාතුුවට පින්වත්න්නේ බුදු කෙනෙක් පහළවන්නේ කල්ප ගානකට පස්සී. උන්වහන්සේ නමක් පහළ වෙන්නම ඕන මේ සංසාරයේතියන බයානකකම අපට පෙන්නලා දෙන්න. නැත්තං සත්වයා දන්නෑ පිින්වත්න්නේ. සමහර වෙලාවට මේ කියන බණපදය කෙනෙක් හිතන්න පුළුවන්. ඔහොමත්වෙනවද ඔහොම වෙන්න පුළුවන්ද එහෙම උනාද කියලා මිත්‍යාදුෘෂ්ටික මතයක් හිතෙන්නට පුළුවන්. නමුත් පිංවත්නී බුදුරජාණන් වහන්සේම මේ පිළිබඳව. තත්තුූ පරිද්ධෙන් අවබෝධ කරගෙන සර්වඥතා ඥානයෙන් දේශනා කරන කොට පංවත්නී බොහෝ සත්වයා පින් පිරිච්ච බොහෝ සත්්‍යයා ධර්මමාර්ගය ඔස්සේ නිවන් අවබෝධ කරගන්නවා. එනිසා පිින්වත්න මේ සංසාර ගමන කියල කියන්නේ තාම භයානකයි. ඒ භයානකම පින්වත්නි අමුතුවෙන් ඔබට පෙන්න්නන්න අවශ්‍ය නෑ, අපි දැක්කා අර පාකිස්ථානයේ පහුගිය දවස්සල, අපේම ශ්‍රීලාංකිකයෙක්. පිින්වත්න අමු අමුවේ ගහලා මරලා මැරෙන්න්නත් කලින් ශරීරයේ පුළුස්සලදානවා. ඒ වීඩියෝ පට දකිද්දි මට හිතුනෙම මොකක් කත්නෙවෙයි. අනේ මෙහෙමත් සසර ගමනක්. අපි කීපාරක් අනුන්ගෙන් ගුටිකාලා ඔය විදිහට මැරෙන් නැද්ද. මම කීපාරක් අනුන්ගෙන් ගුටිකාලා සංසාරගමනේ ඔය විදිහට අව සංහුස්සුම හෙලන්නනෙද්ද. අලුවත් දූවිලිවත් හොයාගන්න බැරිවෙන්න මගේ ශරීරයේ සුුණු විසුණු කරලා පුච්චලදාන්නට ඇත්්ද. ඔය විදිහට මම කී වතාවක් සසරගමනේ. මගේ ජීවන ගමන, අවසංකරන්නට ඇද්දෝ කියලා මට ඒ බීඩියෝ පට දකිද්දිහිතුනා. පිින්වත්නිි දැන් පින්වත් ඔබත් ඒ විදිහට කල්පනා කරලා බලන්න. සාමාන්‍යෙන් පිින්වත්න අපි සංසාර ගමන මිත්‍යයා දුෘෂ්ටික වෙලා උපන්නොත් එහෙම. ආයි සුගතියකට යනවානම් බුරු. මිත්‍ය දුෘෂ්ටිකවෙලා උපන්නොතුන් සමහරවෙලාවට දෙවියන්ගේනාමයිෙන්. ආගමික නායකයාගේ නාමයෙන් තමන්ට මරාගන මැරෙන්න්න වනත් අනිත් අය මරාගන මැරෙන්න්න වනත් ඒ වගේ සිතුවිලි පහල වෙනවා. ඒ මිත්‍යා දුෘෂ්ටිකයාගේ ස්වභාවය පින්වත්න්නේ. ඒකයන්නේ මිත්්‍යයා දුෘෂ්ටික වෙනවා කියල කියන්නේ පිං පවු් අඳුරන්නේ නෑ සාමාන්‍යෙන් අර මිච්චා දිට්ටි සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේලෝකයේ, මිත්‍යා දුෘෂ්ටිකයා අම්මතාත්තා කියල කෙනෙක් නැති බවයි අඳුරන්නේ. නත්ති මාතා නත්ති පිතා. ඉළඟට පින් පව් කියල දෙයක් නැති බවයි එයා අඳුරන්නේ. ඉළඟට මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාක්්මණයෝ කියලා පිරිසක් නැති බවයි ඒ අයි හිතන්නේ. නත්ති ලෝකේ සම්න බ්‍රාක්්මනා. එතකොට පිින්වත්නී නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ. එඒහෙම හිතන කෙනාට මෙලෝ වශයෙන්. එයාට මෙලොව පිළිබඳව විශ්වාසයකුත්. නැහැ පරලොව පිළිබඳව විශ්වාසයකුත් නෑ. එනිසා එයා මොකද කරන්නේ, මිත්‍යාදුෘෂ්ටිකයා, මිත්‍යාදුෘෂ්ටිකව උපන්න්නොතුන් අර මිත්‍යාදුෘෂ්ටික වැඩම කරනවා. අම්මතාත්ත විශ්වාසයක් නෑ. සමහර වෙලාවට මිත්‍යා දුෘෂ්ටිය නිසා තමන්ගේ දෙවියන්ගේ නාමයෙන්, ආගමික නායකයාගේ නාමයෙන් තමන්ගේ අම්මවතාත්තව, සමහර වෙලාවට පිින්වත්නී අපි නොහිතන විදිහට සමහර මිනිස්තු ඉන්නවා. කරූර විදිහට අනෙක් මිනිස්සුංග ඝාතනයක් කරනවා. ඒ මිත්‍යා දුෂ්ටික ස්වභාවේ නිසාමයි. සමහර වෙලාවට ඔවුන්ගේ රලුභාවය මූනෙං පවා පේනවා. සමහරවිට ඒ මූනෙක් පවා රළුභාවේ නොපෙන්වන අයත් ඉන්නවා. නමුත් ඇතුලේ හදවත ඇතුලේ ඉන්නේ අමුම අමූක. සිරිසන් ගතිතියන නිරය පල්ලෙකුගේ ගතිතියන ස්වභාවේ තියන සත්වයික්. එනිසා එහම වෙලා යෙන්නේ මොකක්වත් නිසා නවේ පින්වත්න්නේ. එහෙම වෙලා තියෙන්නේ සමහරවිට තමන්ගේ දෙවියන්ගේ නාමයෙෙන් වෙන්න පුළුවවා. සමාරට තමන් විශ්වාස කරන ආගමි ආගමික කල්ලියයේ ආගමික නායකයාගෙන් වෙන්න පුළුවන්. ඇනිසා කවද්දාකවත්න් අපි ප්‍රාර්ථනා කරන්න ට ඕන මේ ධර්මමාර්ගෙන්න්නං මාව බැහැර කරන්න එපා. උදේ සවස ඔබ බුද්ධං සරණංගච්ඡාමී කියල බුදුං සරණයන්නේ. උදේ සවසෝබ ධම්මං සරණංගච්ඡාමි කියල දහම් සරණයන්නේ. සංගං සරණංගච්ඡාමීහි කියලා. සගුං සරණයන්නේ. නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්න. මේ සංසාරගමන තුළ මට තුනුරුවන්ගේ සරණහර. වෙන සරණක්නං නොලැබේවා කියලා මට මේ සංසාරගමනේ මිත්‍යාදුෘෂ්ටික ආත්මභාවයක් නං නොලැබේවා කියලා ධර්මමාරගය තුළම මට ගමන් කරන්න මට උපරිමේටම තුනුරුවන්ගේ ආශුරුවාදේ ලැබේවා කියලා මේලෝකයේ පිින්වත්න අවාසනාවන්ත විදිහට මිත්‍යාදුෘෂ්ටියට මිනිස්සු නතුවෙනවා නැබුරු වෙනවා. අපි ගොඩාත්තැවල කියලා තියෙනවා. අද ගොඩාක් කවෙලාවට අපේ ලංකාවෙ පවා පින්වත්නී හද්දා පිටිසර ගම්මානවලට යනකොට ඒ ගම්වල නොයෙකුත් ආගමික ඇදහිලි විශ්වාසතියෙනවා. ගස්ගල් අදහගෙන පර්වතවලට වැැඳගෙන නොඒකුත් දේවරූ පහදාගන පිළිම හදාගෙන වැඳගෙන මිනිස්සු ඉන්නවා. මෙච්චර ඉරක් වගේ සූර්රයා වගේ පායලතියන. භාග්‍යවත් අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට කනාමැදිරි එලිවලින් පින්වත්න එළිය බලන්න යනවා මිනිස්සු. සුර්යාලෝකයේ තියෙද්දි ඇයි අපි කනාමැදිරි එළියෙෙන් ආලෝකයේ දකින්න යන්නේ. එනිසා පිින්වත්න අපි ප්‍රාර්ථනා කරන්න ඕොනෙ මේ සසර ඒ තරන් භයානකයි. සමහර වෙලාවටට පින්වත් ඔබ සුගතියක ඉඳලා ආවාවෙන්න පුළුවන්. අපි නිත්තරම කියනවනේ. ි ගොඩාක් කෙලාවට ආව ඇත්තේ, දුගතියෙෙන් මිදිලා සුගතියකටග සුගතියේ ඉඳලා ආයි මෙලොවට ආව ඇත්තේ. කුසල් දහම් ටිකක් කරගෙන නැවත සුගතියට යන්න වෙන්න පුළුවන්. ඒනිසා ඔබ නිතර හිතන්න අපි සුගතියේ ඉඳං ආවත් පින්වරණ සමහරුන්ට තමන් ආපු තැන අමතකයි. සමහර වෙලාවට තමන් තෝරගනතියෙන්නේ මිත්‍ය දෘෂ්ටිකම්ක් කෙකුෙ කුසක්. සමහරලාවට තමන් තෝරගෙන තියෙන්නේ මිත්‍යා දුෘෂ්ටික තාත්ත කෙනෙකුට දාව ඉප දෙෙන්න්න. නැත්තං අම්මතාත්ත මිත්‍යා දුෘෂ්ටික නොවී හරි තමන්ගේ පාපමිත්‍රයන් නිසා තමන් මිත්‍යා දුෘෂ්ටිකේෙක් බවට පත්වෙනවා. සමහර වෙලාවට අපි දකිනාාව පින්ංවාත්නී ඔය ගොඩාවෙලාවට. අධ්‍යාපනයට ගිහිල්ලා සමහර අය ඉන්නවා? ඒ දරූ මිත්‍යා දුෘෂ්ටික කරවන්නේ පාප මිත්‍රයන් වින්මයි. පොඩිකාල් ඉඳම්ම එක එක ආගම්වල දර්ශන මතවාද. මේ ඔළුවට දාගත්තට පස්සේ. ධරම මාරගිය කියනෙ කමතක වෙනවා. සමහරවෙලාවට පොඩිකාලේ දහම්පාසල් ගියප්පු දරුවා. සමහර වෙලාවට පොඩිකාලේ හොඳට අම්මට තාත්තට වැඳගෙන මහාසංගරත්නයට ගෞරව කරගෙන. හුනස්නෙන් නැගිටිමින් බුද්ධ ප්‍රතිමවාත් දැක්කත් තමන්ගේ ගුරුවරය දැක්කත් හාමුදුරු කෙනෙ දැක්කත්න්. තමන් ඉන්න ආසනයෙන් නැගිටලා, තමන් වාහනෙක් යනවානං ඒ වාහනෙෙන් බැහැපු කුඩා දරුවන් අද විසාාල වෙද්දි ලොකුමහත් වෙද්දී ඒ දරුවෝ මිත්‍යා දුෘෂ්ටික වෙලා තියෙනවා. අපි ඇස් දෙකින් දැකලා තියෙන නිසාපින් වට්ටිමේ කියන්නේ. අපි කියනව සමහර වෙලාවටේ යම්ම ලාට තාත්තලාට අනේ යම් මීට අවුරුදු පහකට කලින් හිටපු ළමයන් නෙවෙයි නේදම ඉන්න කියලා. සමහර වෙලාවට සංඝයාවෙච්ච අපටමා පහස කරනවා. අද කොච්චර තරුණය ඉන්නවද බලන්න පින්වටනි සංඝයාට අපහස කරන තරුණයෝ. සමාජ්‍ය මාධ්‍යඔස්සේ මම දැක් අපින්වත්න. එක සමාජ මාධ්‍ය මේ ෆේස් බුක්ක එකේ අන්තර ජාලයේ සමාජ මාධ්‍යක දාලා තියනවා. ස්වාමින් වහන්සේලාට දන් දෙන්න එපා කියලා. බොන තරං පිින්වටණි පහත් බලවත් අකුසල වචනය අද බලන්නමී. තින් පින්වත්නී. කෙනෙක් හිතනවනං හාමුදුරු කෙනෙක්ට දන් නොදී ඉන්න ඒක යාගේ අකුසලයක්. නමුත් එහම කෙනෙක් බවට පරිවර්තනය කරවනවන යම සමහරවෙලාවට දන් දෙන කෙනෙක්ගේ හිත අප්‍රසාධයට පත්කරවනවනං යමෙක් එයාට කොච්චර බරපතල පාපයක්ද. මේ ගොඩක් තරුණයෝ තමයි පින්වාත්න මේ වැඩ කරන්නේ සමහරවෙලාවට අන්තරජාලය හසුරු වන්න දන්නේ වයසක ආච්ච්‍ය අම්මලස් සී කියලා නෙවෙනි. ොඩාක් තරුණ තරුණියෝ තමයි මේ දේවල් කරන්නේ. අර රැඩිකල් විදිහට හිතලා, බොඩාක් වෙලාවටේ ගොල්ලු හිතන්නේ රැඩිල් විදිහට. අලුත් මතගේනව සමාජයට. ඒ මත ස්ථාපිත කරවන්න එක එක දේවල් කරනම කටයවුතු කරනවා. නිර්දෝශී ස්වාමින්න් වහන්සේලාට සමහරවෙලාවට දෝශාරෝපන එල්ල කරනවා. සොලොස් මස්ථාන පාලනය කරන නායක ස්වාමින් වහන්සේලාට පවා මඩගහනව පින්වත්න්නේ ඒ ගිනුම්බලින්. ම මේ කියන්නේ මම දකිනදේ. කෝම නමුත් පින්වටනී මොනදේවනත්කමක් නෑ. ස්වාමින් වහන්සේලා අල්ලගන්න එපා තමන්ගේ අන්තර ජාල වෙ බඩවි තමන්ගේ අන්තර ජාල ගිනුම් වැඩිදියුණු කරගන්න ස්වාමින් වහන්සේලාව ගාවගන්නටේපා. ඊළඟට සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාව දේශපාලනට ගාවගන්නවා. එහෙම කරන්නත් එපා කිසිම වෙලාවකදි මොකද තමන්ගේ දේශපාලන මති මතා අන්තර බුද්ධ මතට ගාාවන්න මේ ධර්ම මාර්ග යන බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගාව ගන්ට එපා කියල තමයි. අපි විශේෂයෙන්ම ඉල්ලන්නේ. එහෙම වනෝතින් අපි යන්න වැරදි මාරග. පින්වනි බුදුහාමුදුරු අපට පෙන්නුවේ හොඳ මාර්ගය. යහ පත්මාර්ගය. මම ආදනිකයන්ට ගොඩාක් ධර්මයේ දේශනා කරන ස්වාමින්වහන්සේ නමක් නිසා ඉතාම සරලව පැහැදිලි කරලා දෙන්නේ. අපට පින්වත්නි දැන් අපේ ධර්ම දේශනා, අන්‍යාගමක බැතිමතුල්ල පවා අහනවා. ඉළඟට පින්වත්නි අපේ දහමේ අප අපේ බුද්ධාගමේ ඉන්න බොහෝ දෙනෙක් ඉන්න ආදුනිකයි මේ. දේශනාවට. ඉතින් ඒ නිසා ඒයට ගොඩක් ෘුකුලක් වෙන්න තමයි මේ කාරණාවන් එකන්නේකාරගෙන පැහැදිලි කරන්නේ. ඉතින් පින්වත්නි බුදුහාමුදුරුවෝ පෙන්නපු මාවත තමයි දහම් මාාවත. ධර්මය නැමැති මාවත. එතකොට, අපි මේ සිවරදාගන පැවිදිවුනේ මේ ධර්ම මාර්ගේ වඩන්නිට. එතකොට මේ අපේ ගතේ සිවරදාගන්නේ කොහොමද. අපි කියනවා අපට අදටත් මතකයි මේ සිවරදාගන්න, අපේ ආචාර්ය උපාද්‍යාණන් වහන්සේලාගෙන් ඉල්ලපුවිදිහ. මේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය යන්න අපට පැවිද්ධ දෙන්න කියලා ඉල්ල පුවිදිහ. අපේ මුල් කෙස්ටික කපද්දී කේසාහ ලෝමා නකා ධන්තා තචෝවාදී වශයෙන් අපි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්්‍යායනා කරමින් මෙනෙහි කරමින්, අපි මේ චීවරය දාගත්තේ. ඉළඟට පිින්වට්නි අර සිවුරු ටික ඇගේ ගතේ පොරවන්න කලින්. අපේ සුදුරෙදී වත් කරලා ඒ සිවුරු ගතේ පොරවන්න කලින්, අපි සිවරු ටි අරගෙන ගිහින් ආචාර් උපාද්‍යාණන් වහන්සේලාට දෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ. නිබ්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවාන් ගහෙත්වා පබ්බා ජේත මේ බන්තේ අනුකම්පං උපාදාය. ස්වාමීණී මට සියලු දු නිවාරණය කරන්න මේ ධර්මමාරගේ වඩන්න පැවිද්ධ ලබා දෙන්න. මේ සිවුරු අරගෙන. අපි සිවුරු ටෙගගිහින් ආචාරර් උපාධ්‍යායන් වහන්සේලාට බාර දෙනවා. ඉට පස්සේ උන්නවහන්සේලා ඒ සිවුරු අපෙන් අරගත්තයිම් පස්සේ. අපි කියනවා නැවත සබ්බ දුක්ඛ නිස්සරණනි බාන සච්චි කරනස්ථය. ඒතන් කාසාවං දත්වා පබ්බාජේත මේ බන්තේ අනුකම්පං උපාදාය. ඔය කසාවත්තිිකා අපට දෙන්න පැවිදිවෙන්න මටඔය කසාවට්ටික දෙන්න කියලා නැවතිල්ලනවා. ඉට පසෙ තමයි උන්න්නහන්සේලා අපේ ගතේ සිවර දවටන්නේ. වෙන්න මොකටවත්න්නේ මේ පින්වට්ටි මේ සිවුර ගතේ දවටන්නේ. සස්සර දුක කෙලවර කරන්න. ගිනිගුලි කන ලෝදිය කන බෙලි කපන ලේ වගුරවන අනුන්ගේ අතින් මැරුම් කන, මේ සසර ගමන නිමාකරවන්න තමයි මේ පැවිද්ධ කියන එක එතනදි ලබලා දෙන්නේ. ඒ අමතක කරලා අපි යම්යම් බිදිහට එකේක මාරගෝස්සේ යන්න ගියොත් එහෙම මේ ධර්ම මාරගයෙන් බැහැර වෙන පින් වත්න්නේ. ද ගොඩාත්දනෙක් ටෙවෙලා තියෙන්නේ අන්න ඒකයි. පින්වත්න එක මතයකාපි ඉන්න ඕන. අපේ මතය මොකක්කත් නෙවෙේ බුද්ධ මතයයි. අපේ මතයේ බුද්ධ මතය. බුදුරජාණන් වහන්සේ මතයක් ප්‍රකාශ කලාාද ඒ මතයට පිටිං අපට යන්න බෑ. ඒ මතය තියෙන්නේ ධර්ම මාරුගේ පමණයි පින්වටනිි. එනිසා මමනන් නිතරම කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ යමක් වදාලාදද, ඒ වදාලදේ මම සිදුකරනවා මිනිසාකුන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළදයෙන් පිට මම කිසි දෙයක් සිදු නොකරමී කියන කාරණාව තමයි, අප විසින් පරිපූර්ණත්වයට පත් කළ යුත්තේ. ගී ඔබත් එහෙමයි, භික්‍ෂ පැවිදි අපිත් එහෙමයි ගී ඔබත් එහෙම වෙන්නට ඕන. අපට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ අඩුමගානි. සසර දුකින් අතමි දෙන්න ධර්මමාර්ගය යන්න. අඩුම ගානේ සෝවහන් පලේවත් ලබාගන්න. සෝවහන් පලේවත් ලබාගන්න කෙනාට පින්වත්නි ආයි අරවගේ ගිනිගුලිකන්න අවශ්‍යවෙනි නෑ. නිරේගාමී වෙන්න අවශ්‍යවෙනි නෑ. තිරිසං ලෝකවල්ල පසුබහින්න අවශ්‍ය වෙන්නේ නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ සසර දුක නිමා කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදේ ක්‍රියාත්මක කරවන්න කියලා. අපි ඒදේ තමයි පිංවලටන මේ ධර්මය ඔස්සේ ක්‍රියාත්මක කරවන්න ටඕන. ඒදෙයින් පිට පැන්නොත්තෙම අපේ මාවත්තා අපට වරදිවා. අපි දන්නෑ පිංවත්නී යම් තැනකදී මෙතන මග ඇරුනොත්තේෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මගෑර්නොත්තයහෙම හරිටර කැටකුරුල්ලගේ කතාව මත කයිනේද. භාග්‍යතුන්හ සයවවාද කරන්නේ. තමන්ගේ රෑණේ ඉන්න එකට ඉන්න රෑණෙක් වෙන් නොවන කැටකුරුල්ලෙක් බවට පත්තෙන්න්න. එතකොට කැටකුරුල්ලා පක්ෂයා නිතරම ඉන්න තමන්ගේ රෑණ අයත් එක්ක ඉන්නේ වෙන් වෙන්නෑ. බෙන්ු නොත්තේම උකුස්සන් ඒවගේම කෑදත්තංවැනි සත්තුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා.ඒ ගොලො මරාගෙන කන ඇවිල්ලා. තිංය නිසා මේ අවවාදයන් නොපිලිගෙන, ඔහේ දුවන්න ගියොත් කැටකුරුල්ලෝ පියාබන්න ගියොත් අනිවාර්යෙන්ම ඒ ගොල්ලන්ට අරවගේ ගොදුරුවඩ වෙනවා. ඒකයි මේ ධර්මමාර්ගේ ගමන් කරන පුද්ගලයාටත් කියන්නේ ලොෞතුරා බුදුරජාණන් වහන්සේ අවවාදවලට කිපෙන් එපා. අනුශාසනා පිළිගන්න. භාග්‍යවතුන් වහන්සේ යමක් වදාාර්ල තියෙනවාන ඒ වදාරල තියනදේ, ඒ විදිහට ක්‍රියාත්මක කරවන්න. ධර්මය තුළලින් පිටමාන එපා කියලා කියවා. අද පිින්වත්න ගොඩාත්දනෙක් ධර්මමාරගයෙන් පිට පැනලා වෙනවෙන මාරගවලින් මේ ශාසනය පාලනය කරන්න හදන. මේ ශාසනයේ පාලනය වන්නේ පිින්වත්න, ධර්මවිනය දෙකේ. ධර්මය තමයි මේ ශාසනයේ අම්මා විනය තමයි මේ ශාසනය තාත්තා. අම්ම තාත්තා වගේ පින්වත්න මේ ධර්මවිනය දෙක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දම්මං තිතේ විනයන් තිතේ සාසනං තිතං හෝති. ධර්ම විනය තියෙනවනං ශසනය තියෙනවා එයින් තොරව ශසනයක් නෑ. විනයෝනාම ශසනස්සායු විශේෂයෙන්. ශාසනයේ ආඖෂ තිබෙන්නේ පින්වත්න. විනය තිබෙන තා කල් පමණමයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාාරනවා. එනිසා අපි විනයයි ආරක්‍ෂා කරගන්නඕනි. අපිදරන්නවත් ත්‍රිපිටකය බෙනවා සූත්‍ර සහවිනය අභි ධර්මය කියලා කොටස් තුනකට තුන් පිටකය. මේ කොටස් තුනෙන් පිින්වත්නී. අපි සූත්‍ර ධර්ම ආරක්‍ෂා කරගන්නවා වගේ. විනයත් ආරක්ෂා කරගන්න ටඕන. සමහර වෙලාවට පින්වාටනි අපි මේ ධර්මමාරගෙන් පිට පනිනවා. සමහර ධර්ම දරභික්‍ෂූන් වහන්සේලා ඉන්නවා, විනේ ධරභික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. ධර්මේ දේශනා කරන ස්වාමින් වහන්සේලා. රිිපිටකය ආරක්ෂා කරගන්න බලනවා. වින ආරක්‍ෂා කරන ස්වාමින් වහන්සේලා ආර්‍ය ගත වෙලා අහුද කලාවම තමන්ගේ ශික්ෂා පදති කරැගගෙන සසරින් විදහස්සෙන්න්න බලනවා. කොහොමත් පින්වන්නේ මේ හැම දෙනාම ධර්ම විනේ රකින්න ටෝඩ. ධර්මයකි වවා කියලා විනය නැතුව ඉන්න බෑ. එනිසා විනය තියන්නට අනිවාරම විනයතියන්නට ඕන. විනේරැක්කා කියලා විනේත්තිබුණය කියලා ධර්ම නැති වෙන්න බෑ. එනිසා විනය තියෙනවන අනිවාරයමතන කෝමත් ධර්මය තියන පින්වන්නේ. නමුත්න් අපි බෙදිල හරියන්නේ නෑ නිකාය වලට කොටස්වලට පාර්ශයවලට එක එක තත්තයන්ට බෙදිලපින්වත් බොහෝ දෙනෙක්ඉන්නවා. මේ ධර්මමාර්ගේ ගමන් කරන්නේ ඉතාම මිනිස්සුන්ගේ දකින මිනිස්සුන්ගේ අප්‍රසන්න භාවය ඇතිවෙන විදිට. සමහර මිනිස්වා අපිත් එෙක් කියන ස්වාමිින්ාන්ස බලන්න අර හාමුදුර හැසිරිච්ච විදිිය. ස්වාමිින්න්නාස බලන්නේ හාමුදුරුව මොනවාදෙක් කලේ කියලා . ඒවගේ පිින්වත්නී ඇයි එහෙම අපි සහරලාට ස්වාමින්ාසේලා ගැෙන අඩුපාඩුහොයන් හොඳනෑ. නමුත් එහෙම හරි ගිහිියෙකුගේ යම් අප්‍රසාධයකන ලක්වෙන ස්වාමිින්න්නාසේ නමක්කේම හැසිරෙන්න අවශ්‍යනෑ උන්න්නහන්සේලා ධර්මය දන්නවනං විනය අනිවාරයෙන්ම දන්නවා. විනි ආරක්ෂා කරන කෙනෙක් නං අනිවාරෙන්ම ධර්මය දන්නව උන්න්නහන්සේලා. එනිසා අපි ධර්මවිනය දෙක මාරක්ෂා කරගන්න ඕුන්. එහෙම කියලා පින්වත්නී. අපි භාවනවිෙන් බැහැරවෙලා. අබි ධර්මය ඕන්නනෑ ඒවා වැඩක් නෑ කියලායින් කරන්න හොඳනෑ. අපට මේ සියලුම දේවල් අවශ්‍යයි පින්වත්න්නේ. ධර්මය ආරක්ෂා කරගන්න ගිහි ඔබත් මේවා ක්‍රියාත්මක කරවන්න ඕනි. සමර වෙලාවට පින්වත්න. සමහර ගිහි උදවිය ඉන්නවා. ධර්මය ගොඩාහත් දන්නවා. ධර්මය ගොඩක් දැනගත්තට තමන්ගේ නිහතමානී කමනය සමාරු ඉන්න පින්වන්නේ නිහතමානී නොමැති අයි. ස්වාමින්නාසෙලා බොහමයක් දෙනාමන් දැකල තියෙන පින්වාටනි ධර්මය දැනගත්තට දරමය කිව්වට නිහතමානී නෑ. අපිේ නිහතමානී වෙන්න ඕන පින්වාත්න. අර මතකන අපේ සංගරාජ හාමුදුරුවෝ තමන්ගේ කුටටියට කුටියේ උළුවස්ස උඩිින් ගහල තිබ්බාමොකක්ද. උඩගු නොව මහන කියලා. මහන උඩගුවෙන් එපා කියලා. සංගරාජ පදවය ලැබුවත් උඩගුක් කම ඇති කරගන්න එපා කියලා තමයි? උහන්සේහෙම ලියල තිබුණේ. එකන ද අපි කොතනක වනත් පින් වනි උඩගු වෙනවනා. අපේ ඔය එක තනතුරුවලින් නම්බුනාමවලින් මතිමතාන්තරවලින්, අපි අම් බිදහකින් උඩගු වෙනවනා. ඒ උඩගුකමනිසා පරියානයට පත්වෙෙන්නේ කෞුද. අපිම තමයි පින්වඩණි. පරිහානියට පත්තෙන් නෙනිසා පිරිහෙන් එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මමාරගේ තුළ භික්ෂුවක් වේවා. භික්‍ෂණයක් වේවා උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, නොපිරිහී යන්නට කියලා. පිරිහෙන් නැතුවයන්නට කියලා. අපි පිරියුණොත් පින්වත්නී අපටමනි වරදින්නේ. අපේවල අපිම කපාගත්ත වගේනේ. එනිසා මේ ධර්මමාරගේ තුළ පිරිහෙන් නැතුව ගමන් කරන්න තමයි. බුදුරජාණන් වහන්සේ අපට මනාකොට. සුවාහසූ දහසක් ධරමස්කන්දය. එකදු අකුරක් නෑරම අපට දේශනා කරලා තියෙන්නේ. එනිසාහ පිංවාත්නී මේ බයානක ගෝර කටුක දුක්කිත, සසර ගමනින් එතර වෙන්නට උත්සාහ දරණ කෙනා ඒ කාන්තයෙන්ම මොනවද ප්‍රගුණ කරන්නේ. සීල ප්‍රතිපදාවන් භාවනා ප්‍රතිපදාවන් පූරණය කරන්නට ඕන. අප පින්වත්නි ජීවිත සිල්වත් නැත් ං. ඒ පැවිදි ජීවිතෙන් වැඩකුත් නෑ ඒ ගිහිජීවිතෙන් වැඩකුත්න්නේේ. සිල්වත්කමම තමයි පින්වත්න ඒ කාන්තේෙන්ම සසරගමනි මනුස්සේක් බවට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේකයිදේශනා කරන්නේ. සීලයම මුල් කරගන්න. සීලයටම තැන දෙන්න. සීලය නිසා තමයි මනුස්සේෙක් බවට පත්වෙන්. එනිසා සිල්රකින්නට ඕන ඉළඟට භාවනාවත් ප්‍රගුණ කරන්නට ඕන පින්වත්න්නේ. සමහර වෙලාවට මේ ධර්මමාරගේ ගමන් කරද්දි. අපට යම් යම් කුකුස් ඇතිවෙන්න පුළුවන්. ඒකයන්නේ කුකුසක් ඇති වුණනුවති හිතයම් චකීතයක් යම් කිසි අස්ථාවර භාවයක් යැයි අපට හැඟුුණොත්. මේ ධර්මමාරගේ මෙතන පැටලැවිල්ලක් වුුණොත් ඒ පැටලැවිලි සහගත ස්ථානය නැති කරගන්න තමයි පින්වත්නි භාවනාව කියනදේ තියෙන්නේ. එතකොට පින්වත්නි දැන් ඒ පැටලිලි සසාගත ස්ථානය ලිහාගන්න භාවනාව කියනදය ප්‍රගුණ කරනකොට අපි මොනොවද කරන්න ඕනි භාවනාවන්. බුද්ධානුස්සතිය නිරන්තරයෙන් වඩන්න. බුදුරජාණන් වහන්සේට ගෞරෝයක් නැතුව පටන්ගන්න භාවනා සියල්ල ප්‍රතිපර රහිතයි. ප්‍රතිඵල රහිත භාවනාවලින්වැ ඩක්නේ. මුලින්ම පටන්ගන්න බුද්ධානුස්සතිය. බුද්ධානුස්සති වඩන කෙනාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව මනාචිත්තා ප්‍රසාදයක් ඇති වෙන. මෙ චිත්ත ප්‍රසාදයේ නිසා පින්වත්නී. සතාගතයන් වහන්සේගේ බුදු පිහිට බුදු කරුණාව ඔහුට තියනවා. ජීවිතයේ පින්වත්න බුද්ධානුස්සතිය වඩන කෙනා නිරන්තරයෙන් සතුටිං ප්‍රීතිමත්ව ජීවිතය ගත කරනවා. ඔහුට පරලොව පිළිබඳව කිසිම අවිශ්වාසයක් නෑ. සතරාපායට යයි කියල බයක් නෑ ඔහුට සතරපායිෙන් ඔහු අතමි දෙන්න උත්සා කරනවා. බුදු කරුණාව තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිතර. අනුස්සතිය සිහිකරන නිසා ඔහුට බයක් සැකයක් නෑ. බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝ නහෙස්සති. බලන්න. ඉළකට පින්වත්නී බුද්ධානුස්සතියෙන් පත්සේ මෙත්තා නුස්සතිය වඩන්ඩෝඕන. මෙත්තා අනුස්සති අඩනවායි කියල කියන්න පින්වත්නි දස දහසක් සක්වලට සියලු සත්්‍යයාට මෛත්‍රී කරනවා. මෙ ධර්මමාර්ගේ ගමන් කරන කෙනාට පින්ංවාතිීම් අනිවාරයම මෛත්‍රිය කියන එක තියනවා. මෛත්‍රීිය කරුණාව දයාව අවිහිංසාව කියන්නේ මේ ඔක්කොම් එකයි පින්වත්න. එකක ඒකට කියන වචනය තමයි මෙත්ත මෛත්‍රී කිරීම. එතකොට පංවත්න මෛත්‍රී කරන කෙනට ලැබෙන ආනි සංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට දේශනා කරනවා. මෙත්තාය භික්කවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය, භාවිතාය බහුලී කතාය. ජානිකතාය වත්තු කතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාරද්දාාය ඒකා දසානි සංසාපාටිකංකා. කතමේ ඒකාදස සුකං සුපති සුකං පටිබුද්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝහෝති අමනුස්සානං පියෝහෝති දේවතා රක්කන්ති නාස්ස අගගිවාවි සංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති. මකවන්නෝ වි්පසීධති, අසම්මුල් හෝ කාලාංකරෝති උත්තරින් අපට විද්ජන්ත, බ්‍රක්මලූ කූපගෝහෝති මොකද මේේ තතාගතයන් වන්සේ වදාරන්නේ මෛත්‍රී කරන කෙනාට බොහෝසේ බහුල වඩන කෙනාට මෛත්‍රී භාවනාව. ලැබෙනවා ආනිසංසේ කොල්හාක් මොනවා දෙේ ආනිසංසේ කොලා සුකං සුපති, සුවසේ නිදයි, සුකං පටිබුද්ජති, සුවසේ පිබිදෙයි. නපාපකං සුපිනං පස්සති. පාපී සින. නොදකි මනුස්සානං පියෝහෝත එයා මනුස්්‍යයන්ටත් ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝහෝත එයා අමනුස්්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දේවතා රක්කන්ති දෙවියන් විසින් එයාව ආරක්ෂා කරනවා. නාස් අග්ගිවා විසංවා සත්තංවාකමති. ගිනි සැත්න් වදෙෙන් මේ වගේ දේවල්ලින් මෙයාවා ආරක්ෂා කරනවා. එකැන ගිින්දරෙන් වතුරෙන් විසන්. ඒගේ දවල ඩුදුුණු ගුරුුවලින් අව්‍යායුදවලින් මෙය ආරක්ෂාව වෙනවා. ඊළඟට මනුස්සානං පියෝහෝත මනුස්්‍යයන් තත් ප්‍රිය වෙනවා. අමනුස්සාානං පියෝහෝති අමනුස්්‍යයන් තත්ප්‍රියය වෙනවා. තුවටං චිත්තං සමාධියති සිතේ පැහැදීමක් සිතේ ප්‍රසන්න භාවයක් සමාධි මත්භාවයක් ඇති වෙනවා. සතුටු සිතක් තියනවයාට තුවටං චිත්තං සතුටු සිතා. ඊළඟට මකවන්නන්නෝ විප්පසීදති එගේ මුොකයේ ඒ හිනාව ලස්සන වෙන පින්වට. ඒ කාටත් ප්‍රිය හිනාවක් එයාට මුඒ පැහැදිලි ස්වභාවයක් ජනිත වෙනවා. ඊළඟට අසම්මුල් හෝ කාලංකරෝති. සිහි නොමුලාව එක මුලා නොවිච්ච සිහියෙන් යුක්තව කාලාංකරෝති, කාල ක්‍රියා කරන්නට පුළුවන් මරණයට පත්වෙනවා මුලා නොවිච්ච සිහියයක් ඇතිව එක අද ගොඩත් දෙනෙක් මැරෙන්නේෙ පින්වටත්නී අවසිහියෙන්නේ සිහි මුලාවෙලාන මැරෙන්නේ හැබැයි. මෛත්‍රී කරන කෙනා මැරෙන්න්නේි කෝමද අවසංගමන්යන්නේ මුලා නොවිච්ච සී ඇතිව. අසම්මුල් ලෝකාලංකරෝති. උත්තරින් අපට වි්්‍යන්තු බ්‍රක්්මලෝක උපගෝහෝතිී. ඒ කාන්තයෙන්ම බ්‍රක්්මලෝකයේ උපදින්න පුළුවන්. උත්තරීතර වූ බ්‍රක්්මලෝකයි උත්පත්තිය ලබන්න පුළුවන් මේ මෛත්‍රී කරන කෙනට බ්‍රක්්මලෝක උපගෝහෝතිී. එ නම් බලන්න පිංවත්නී අපට මේ සසරගමනෙ. ඕනෑ තරම් මෛත්‍රී කරන්නට මෙත් වඩන්නට අවස්ථාව මේ ජීවිතේ ලැබිල තියෙනවා. මෙ මනුස්ස ජීවිතේ. ඇස් දෙක පියාගන පළකයක් බැඳගෙන, ඕන තරම් අවස්ථාව තියෙනවා අපිට භාවනා කරන්න ඔයි කොච්චර කිවත් මිනිස්සු වෙලාවක් නෑ හාමුදුරුවනේ කාර්ය බහුලයි කිව්ත්. මැරෙන්න වෙලාවක්කාවට පස්සේ මැරෙන්න වෙනවා. එනි සඒකට කාර්යභහුල වෙලා හරියන්නෑ. එනිසා නිදහසේ මරණයට පත් එෙන් නං. මෛත්‍රිය කියන දේක් කරලා තියෙන්න්න ටෝන. ඊළඟට පින්වත්න අසුභය කියන දේ තුන්දට වඩන්න ටෝඩ. මේ භාවනාමාර්ගය මේ මෙච්චර පැහැදිලි කරන්නේ ධර්ම මාර්ගය තුළපින් වටන භාවනාවෙන්ම තමයි දැන් අවබෝධ කරන්න පුළුවන්. නැත්තං ඔය වෙනවෙන මාර්ගවලින් මේ ධර්මය අවබෝධ කරගන්න බෑපිං වටන. ඒක අපි අවබෝධයෙන් කියන දයාද ගොඩාත් දෙනෙ හිතනවා එකඒ පුද පූජාවන් කළට පස්සේ මේකක් අවබෝධ කරගන්න පුළුව. ාර්ථනා කරාම සිද්ධවෙයි කියලා හිතන්නේ. නිවන් ලැබේවාකිවවට මේ ලැබේවා කියද සිද්ධවෙෙන් නෑපින්ං වන්නේ. ලබන්න උත්සාහ කරන්න ඕනේ. අපි මේ කියන මේ පුද් පූජාවන් වලට බජිනව ෙවෙයි ම. ඒවා කරන්නට ඕන පුද පූජාවන් සිද්ධ කළ යුතුයි. අපිත් නිරන්තරයෙන් භාග්‍යවතුන් වහන්සේට ධර්මය වෙනුවෙන් සංඝයාට මේ පුද පූජාවන් කරනව ඇතුවනෙවෙයි. හැබැයි අපි භාවනාවෙන් ඇත්වෙලාන. අපි එකයි කියන්නේ. පුද් පූජාවන්ම කරකර හිටියයි කියලා. මේක මාර්ගඵලයක් ලබන්න බෑ භාවනාවටම එන්නටඕනි. භාවනා කරන්නට ඕන්. ගොඩාත්දනෙ කම්මැලී භාවනා කරන්න. හැබැයි පින්වන්නේ මක කියනෙ මුලින්ම බුද්ධානුස්සතියම් පටන්ගත්තා නං. මේ ධර්ම මාර්ගයේ ඔබට යන්න පුළුවන් උපරිමේයටම යන්න පුළුවන්. හේතුව තමයි බුද්ධානුස්සති මෙත්තා අනුස්සති, අසුභානුස්සති, මරනාානුස්සති කියන්නේ. ඔය සතර අනුස්සති, භාවනාවන් දියුණුවෙච්ච කෙනාගේ ජීවිතය. ශාන්තයි නිර්මලයි ප්‍රනීතයි. ඒ නිසා පින්වාත්න භාවනා මාරගේ වඩන්න. කවුරුත් මැලිවෙන්නේ පා භාවනා මාරගේ වඩන්න. මේ භාවනාමාරගේ තුළ කවුහරි කම්මැලිවෙලා ඉදවනම්. ඒාව උත්සාහ කරවන්න තමයි අපි මේ ධර්මදේශනාවන් කරන්නේ. නිසා දැන් ඔබට එක ඉරියව්වොකින් ඉන්න බැරිනම් සමහරවෙලාවට ඔබට යම් කිසි විදහකි හිත එකඟ කරගන්න බැරිනම් ඒට ක්‍රම තියෙන අපින් වන්නේ. භාවනාව එක එක ක්‍රමතියනවා අත්තදා බැලීම් කරන්න ඕනේ. අපි අම්යම් දේවල් ව්‍යාපාරයක් පටන්ගන්න රස්සාාවක් කරන්න ගියාට පස්සේ ඉගෙන ගනිද්දි. එකේ අත්තදා බැලීම් කරනවනින සමරලාවට මේ ලෝකෙ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ ගොඩාක් දේවල් අත්තදා බැලීම්බලීින් පින්ංවාර්ටන අත්තදා බැලීම්වලිින්. එනිසා භාවනාවත් අත්හදා බලන්න ඔබ කරන්න පින්වාටනි. කරලා භාවනාව තුළට නැබුරු වෙලා, සසරදුකින් අතමි දෙන්න වහවහා මුත්සා කරන්න හැම දෙනාටම ධර්මමාරගේ වඩාගෙන මේ සසර දුගගිලි නිවාගෙන ශාන්ත සුකප ප්‍රනීත උතුම් අමාමහානිවණින් සැනසන්න මේ උතුම් ධර්මානු ශාසනාවත් හේතුවේවා වාසනාවේවා පාරමිතාවක්මවිත්වා කියන පැතුමෙන් ධර්මදේශනාව නිමාවට පත් කරනවා. පිංවත්නි අද වස්සාන ධර්මදේශනා යුටයබ් නාලිකාව තුළින් විකාශය වූ මේ උතුම්ම සද්ධර්මානු ශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වේ ගෙන කටයුතු කළේ නුවර දුනුවිල ගමේ පදිංචි ලොකු ගමගේ නිරෝෂා නිර්මලී ඇතුළු පවුලේ පිංහත් පිරිසවිසින්. ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණු බවට පත් වනේ අම්ඹලංගොඩ ගොඩහේන පදිංචිව සිට පරලෝ සැපත්වන්නට ඒ දුන රණසිංහ රත්නපාලපියාණන්ටත් ඒවගේම වසර් හයකට පෙර පරලෝ සැපත්වන්නට ඒ දුන ගමගේ දයාවතී මෑණියන්ටත් තිං අනුමෝදන් කරන්නට. ඒවගේම බලාපොරොත්තු වෙනවා පවුලේ නමින් මිය පරලොව යන්නට ඒ දුන සියලුම මලගේ ඥාතිවර්ගයාට පුුණ්‍යානුමෝදනා කරන්නටත් ඒවගේ සුජීවත්ව සිටින ලීලාවති මෑනියන් ඒවගේ ඒ ධයාබර නැන් දම්මාට නිදුක් නිලරෝගී සුවයේ ප්‍රාර්ථනා කිරීමටත් එවගේම කුරරු යුද්ධයෙෙන් මිය පරලොවගිය සියලූම දිනාටම පින් අනුමෝදං කරන්නත්, කොරෝණාව සංගතයෙන් මියගිය සුනාමියෙන් මිය පරලෝගිය සියලුම දිනාටම පින් අනුමෝදං කරන්නත්, සියලු රෝගවලින් මිය පරොගිය සියලු දෙනාට පින් අනුමෝදං කරන්නත් අද ධර්මානු ශාසනාව උපකාරී කර ගන්නවා. එවගේම දැනට, ොෝ ෝගෙන් පීඩ විදින හැඳෙනටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා සියලු මහා සංගරත්නියට නිදුක් නිරෝගී ස්ුව සම්පත්තිය ලැබේවා කියලා ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ධර්මදේශනාව සිදු කළ මටත් ඒවගේම වස්සාන ධර්මදේශනා යුබ නාලිකාවේ අපේ පින්වත් ගයන් දුෂ්‍යන්ත මහත්මාටත් ආශ්ුරුවාද ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාව පවත්වන බව සඳහන් කරලා තිබෙනවා. තිං ඒ අද දවසේදී දායකත්වය ගෙන කටයුතු කළ නුවර දුුණුවිල පදිංචි, ලොකු ගමගේ නිරෝෂා නිර්මලී යන පිවත් පිරි සඇතුළු පවුල එහම දෙනාම අද. මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් එවදාාර්තර අරමුණු කරුණුකාරණ පාදක කරගෙන, මේ ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්තේ දැරුවා ලොවදිය හැකි උතුම්ම දානය වන ධර්මදානමය කුසලය මෙවෙලාවේ. ඒකරාශී කරගන්නට යෙදන. රැස්කරගත් මේ සියලුපින් ඒ කාන්තේෙන්ම සම්මාධිට්ටික දෙවියන් අනුමෝදං වේවා, දෙවියන්ගේ ආශ්රුවාදය පින්වත් ඔබා පැහැම දෙනාගේම ජීවිතවලට ලැබේවා. දෙවියෝ අපි යන යන ැන තබන තබන පියවරක් පියවරක් පාසා අපගේ ජීවිත රැකදේවා ආරක්‍ෂා කරදේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහා නිවනිින් සැනසේවා කියල දෙවියන්ට පින් දෙමු. ගේ මිය පරලව ගියා වූ සියලුම බධුවර්ගයා ඥාතිවර්ගයා පිින් අනුමෝදන් වේවා එස් සියලු මළගිය ඥාතියෙන්ට උතුම්මු අමාමහ නිවන් අවබෝධයම සාක්ෂාත්වේවා. රටදය සසුන වෙනුවෙන් දිවිපිදුූ රණවිරුවන්ටත් අපවත්තී වදාලේ ඇතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාටමත් උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත්වේවා කියල දෙවන්ට සහ මිය පරලෝගිය ඥාතීන්ට පින්දෙමු. ඒගේ ැස්කර ගත්ත මේ සියලු පුුණෙ සම්බාර ධර්මයන් අදදායකත්තේ දැරු නුවර දුනුවිල පදිංචි ලොකු ගමගේ නිරෝෂා නිරමලී ඇතුළු පවුලේපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය චරජීවනය ලැබේවා. එ හැම දෙනාගෙම ජීවිතවලට සියලුම යහපත සියලුම ශාන්තිය සියලු සෞභාග්‍ය සම්පත්තිය උදාපත් වේවා. කරන කියන සියලුම රැකී රක්ෂා සාර්ථක වේවා හැම දෙනාගෙම ජීවිත සෞභාග්‍ය සම්පත්තියෙන් පිරී ඉතිරී හේවා. එවගේම ධර්මස්ශ්‍රවණය කළ ලක් වැසිලෝ වැසි පින්වත් ඔබ හැම දෙනාගේමත් ජීවිතවලට තුනුරුවන්ගේ ආශුරුවාදය ජයිසිරිම හා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව දලනා හාමුදුරුවන් වහන්සේගේ රැකවරණය. ලැබේවා 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 අපිහැම දෙනාටම කවර කලෙකවත් නැතැයි යන බසක් අසන්ට නො ලැබේවා. ඇතැයි යන බසම අසන්ට ලැබේවා. අපගේ ජීවිත සුවපත්වේවා කියලාපි මේ තුම් ධර්මානු ශාසනාවෙන් ආශ්ුරුවාද ලබාගනිමු. රැස්කරගත්ත මේ උතුම් පුුණෙ සම්භාර ධර්මයන් ප්‍රහැමෝගෙම ජීවිතා ලෝකයෙන් ආලෝකයට බැබලීමෙන් බැබලීමට පත්වන්නට හේතුවාසනාවේවා. අවසානයේදී අප සෑම සියලු දෙනාටමත් දෙවන් සයිත ලෝකයාටත් මිය පරලෝගයෙන් ඥාති වර්ගයාටත් ඒකාන්ත වශයෙන්. මඟඵල පිළිවෙලින් සුකපටි පදාවෙන්. ්‍රර්ථනීය බෝධියකින් උතුම් වූ. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මෙම ධර්මානු ශාසනාව. හේතුවේවා වාසනාවේවා. පාරමිතාවක්ම වෙත්වා කියලා. පින් අනුමෝදං වන්න ඔහොම්මම වන්දනා කරගන්න. ගෙයින් පිට වී නැවත එන තුරු අපිට බුදුගුණ පිහිට වේවා. පරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සපලවේවා සිතිින් වච්චනින් කයින් සිදුවන සියලු අකුසල් දුරු කෙරේවා බුදුන්දම් සග රුවනෙ බලයින් සදාකල් සෙත්න් දීරැකේවා අකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා. චරන්රක්කන්තු බුද්ධ සාසනං, චරන්රක්කන්තු බුද්ධ දේශනං, චරන්රක්කන්තු බුද්ධසාාවකන්තිී. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තුඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහා හොන්තුඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචාහිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝනි බාන සම්පත්ති මමිනා ආතේ සමිජ්ජතු හැම දෙනාටම සම්මා සම්බුදු සන්න. වස්සාන ධර්මදේශ්නා යුබ් නාලිකා ඔස්සේ ඔබ ඒශ්‍රමණය කළේ. අම්ඹලන් ගොඩ ගොඩ හේන පදිංචිුව සිට දෙදහස් විසේක වසරේ ජනවාරි හයිවන දින පරලූ සැපත් රණසිංහ රත්නපාල ආදරණීය ප්‍යානන්ටාත්. නීට වසර හයිකට පෙර පරලු සැපත් ගමගේ දෑවති දෑබ්‍ර මෑණියන් ඇතුළෝ නමින් පරලෝ සැපත් සියලුම ඥාතිහිතමිත්‍රාදීන්ට පුුණ්්‍යානුමෝතනා පිණිස වස්සාන ධර්මදේශනා යබ් නාලිකව සේසිදු කළ ධර්මදාන වේපින්කමයි. සිදු කලා වූ ධර්මදාානුමේ කුසලේ අනුභාවේ බලයෙන් එවෙනුවෙන්, පින් පර දයිකත්වයගෙන කටයතු කළ නුවර දුළුවිලගමේ පදිංචි ලොකු ගමගේ නිරූෂා නිර්මලි ඇතුළු පවුලේ සසිලුම දෙනාට නිදුක් නේරෝගී සුවය උදාවේවායි සාදුසිතින් ප්‍රාර්ථනා කරමෝ ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්කතව සිටින ඔබටක් බ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යා අනොෝොතනා කිරීමට. සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්තුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනාගේට ඩින්තුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්ස. සමට තෙරුබන් සරනයි බින්දුවයි හතයි එකයි අටයි පනස් හයි පනස් හටයි දහතුළ. බින්දුවයි හතයි එකයි අටයි පනස් හයි පනස් හටයි දහතුළ. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්ම දේශන ස්ශ්‍රණය කිරීමට වස්සාහනු ධර්ම දේශනා අපගේ YouTubeුබ නැලිකාව දැන්ම සස්කයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.